ඇත්තටම දැන් ඉස්කෝලක ආදි ශිෂ්‍යෝ කියන්නේ පාසලේ දියුණුවට විශාල ශක්තියක් වෙන කණ්ඩායමක්. ඉතින් මම හිතුවා මේ විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යෝ ඇගීම තුළින් ඒ අයට පාසල පිළිබඳව ලොකු හැඟීමක් ඇති වෙනවා. ඒ තුළින් වර්තමාන ශිෂ්‍යයන්ට මේ අවශ්‍ය වෙන විදිහට ඒගොල්ලන්ගේ යම් යම් කටයුතුවලදී ඒ අයගේ දායකත්වය ලබා ගන්න මේ ඇගීම තුළින් මං හිතනවා ලොකු ශක්තියක් වෙනවා කියලා. දැන් උතන අපි ආදි ශිෂ්‍ය මේ ආරාධිතයන් ගෙන්නකොට අපි ඒගොල්ලන් ශිෂ්‍යත් පාස්ද කියලා හෙව්වේ නැහැ. නමුත් ඒගොල්ලන් ශිෂ්‍යත් පාස් අයත් හිටියා, පාස් නැති අයත් හිටියා. එතකොට මෙතන ලොකු ආදර්ශකුත් අපිට හම්බ වෙනවා. මේ වර්තමාන සමාජ රටාව තුළ දරුවන්ට තියෙන පහස ශ්‍රේණි ශිෂ්‍යත් විභාගේ පීඩනයත් එක්ක ගොඩාක් ලොකු මේ ආදර්ශයක් සපයනවා. ඒ සමහර අය එතන ඉහළට ගිය චරිත මේ ශිෂ්‍යත් පාසය නෙමෙයි. ඉතින් එතකොට එවැනි චරිත අපි මේ දරුවන්ට පෙන්වීම තුළින් මං හිතන්නේ දරුවන්ටත් හැඟීමක් ඇති වෙනවා. ශිෂ්‍යත් විභාගෙන් පාස් වෙනවා කියන්නේ එකම දේ නෙමෙයි කියන එක. ජීවිතේ ජය ගන්න ශිෂ්‍යත් විභාගේ විතරක් නෙමෙයි කියන එක ඒ ආකල්පය දෙන එක තමයි ලොකුම මේ අරමුණු උනේ. ඇත්තටම දැන් අපි ශිෂ්‍යත් සමත් අය අගේනකොට අසමත් අය ලොකු මානසික කඩාවැටීමකට ලක් වෙනවා. එතකොට එතෙන්දී අපි මේ ඒගොල්ලන්ව ශක්තිමත් කරන්න තමයි විශේෂයෙන් කරන්න ඕනේ. ඇත්තටම සමත් අයට කොහොමත් ප්‍රශ්නයක් නැහැ. අසමත් අය තමයි අපි දිරිගන්නන්න ඕනේ. ඉතින් ඒ දිරිගැන්වීම තුළින් සමහර විට අර සමත් වෙච්ච දරුවන් ඉදිරියට යනවට වඩා මේ දරුවෝ අනාගතයේදී ඉතාමත් ඉහළ තැන්වල වැජමෙන්න පුළුවන්. මානසික ශක්තිය ගොඩනගන්න ඒ දරුවන්ගේ තුළ අපේ අරමුණු කරගෙන තමයි ඒ කාර්ය කළේ. ආදිශිෂ්‍යයෙන් ඇගීම කීර්තිමත් ආදිශිෂ්‍යයෙන් විදිහට අපි කැඳවලා තිබුණේ ගරු විදුහල්පතිතුමිය විස්ස 21 ශිෂ්‍යත් සමතුන්ගේ ත්‍යාගය ප්‍රදර්ශනය සඳහා. මම හිතනවා අපේ ආදිශිෂ්‍යයෙන් විදිහට විදුහල්පතිතුමිය බලාපොරොත්තු වුණා සමතුන්ට, ශිෂ්‍යත් සමතුන්ට ආදර්ශයක් දෙන චරිත ටිකක් හඳුන්වලා දෙන්න. මෙම පාසලෙන් සමත් වෙලා ගිහිල්ලා ආදර්ශමත් චරිත, ජීවිත සාර්ථක කරගත්ත චරිත ළමයින්ට හඳුන්වා දීමකට විදුහල්පතිතුමිය දරපු අප්‍රසිහත ධෛර්යයක් හා උත්සාහයක් විදිහට තමයි මම දකින්නේ. ඒක මම හිතනවා ඒ දරුවනුත් දරුවන්ටත් ලොකු ටෝකන් එකක් වුණා අපේ මේ මම අවස්ථාව. ඒගොල්ලන්ගේ ඉදිරි ජයග්‍රහණ වලට, ඒගොල්ලන්ගේ හැකියාවන්, ඒගොල්ලන්ගේ සමර්ථ වීම, ඇගීම, ඒගොල්ලන්ගේ ඉදිරි කඩයිම් වලට, ඒගොල්ලන්ගේ ඉලක්ක ජයග්‍රහණය කරන්න විශේෂ අවස්ථාවක් වුණා කියලා තමයි මම කල්පනා කරන්නේ. අනිත් අතට ඒක විදුහල්පතිතුමිය ඉදිරි රටේ ඉදිරිය අනාගතයේ බාර දෙන්න දාපු හොඳ ප්‍රොඩක්ට් එකක් විදිහට තමයි මම දකින්නේ මේ ශිෂ්‍යත් සමතුන් ත්‍යාග ප්‍රදාතුන් උත්සවය තුළින් දිරිගන්නේ. අපාර වූ මේ සංසාරේ
අපි මුලින්ම ආදී සංගමය ආරම්භ කරලා ශිෂ්‍යාධාරයක් හැටියට මුලින්ම ළමින්ට අපි ඒවකට හිටපු ඒ අපි සමාජික පිරිස රුපියල් 500ක වගේ මුදලක් එක්කෙනෙක්ගෙන් දාලා එක්සයිස් ස්පොට් එකක් ඒ වගේ ඒ කාලේ බොහොම ටික දෙනෙක් තමයි සමත් වුනේ ශිෂ්‍යත්වයේ ඒ අයට අපි දිරිගැන්වීමක් හැටියට ශිෂ්‍යත්වයක් වගේ ලබා දුන්නා. දැන් මේ වෙනකොටත් ඒක වැඩි දියුණු කරගෙන ඇවිල්ලා එක් එක් කාලවකවානු අනුව එක එක තෑගි මේ ශබ්දකෝෂ වගේ දේවල් දුන්නා. ඒ මේ වෙනකොට ඊට වඩා එහාට ගිහිල්ලා ශිෂ්‍ය ආධාර මුදලින් ශිෂ්‍ය ආධාර ඒ වගේ දෙනවා. ඒ එකම අපි මේ ශිෂ්‍යත්වයේ පමණක් ජය ගන්න විතරක් නෙමෙයි එන් එහාට ජීවිතේ ජය ගන්න මේ අයට ලොකු දිරිගැන්වීමක් කරන එක තමයි මේ ආදි සංගමයේ මගින් කරන්නේ. මගේ නම චින්තලකින්මල් ගම්ලත්. මම දැන් යන්නේ කොළඹ රාජකීය විද්‍යාලයට. ඇත්තටම මම ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 181 ලබා ගත්තා. මම ඒකට මූලික දැනුම ලබා ගත්තේ රහිගසතු ප්‍රාථමික විද්‍යාලයෙන්. මට ඒකෙන් මම ශිෂ්‍යත්වයේ සමත් වීම ගැන ගොඩක් සතුටුයි. අද දවසේ ඇගීම පැවැත්තුනා. ඒක ගැන මට හරිම සතුටුයි. මට කියන්න තියෙන්නේ විදුහල්පතිතුමියට සහ ආදි ශිෂ්‍ය සංගමයට බෙහෙවින් ස්තුතිය කියලා. ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරි මහතුරුන් ඒ වගේම අප පාසලෙන් ඉක්මලා ගිය ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකතු කරගෙන මීට වඩා පියවරක් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි හිටපු ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වගේම පාසලේ ඉන්න දූදරුවන් මාර්ගයෙන් මේ පාසලේ හිටපු දීප්තිමත් ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකතු කරගැනීම තමයි බලාපොරොත්තු. අපි ඉතින් ඉදිරියට අපේ ආදි ශිෂ්‍ය සංගමය ඒ වගේම විදුහල්පතිතුමියත් එක්ක සාකච්ඡා කරලා ඉදිරි ක්‍රියා මාර්ග ගැනීම තමයි කටයුතු කරන්නේ.